බ සැමට කලින් සත්‍යය හරියටම ඔබට කියන සියත සව සහය ප්‍රධහන ප්‍රවෘති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ. මම රසික සඳරවාන් නිදරිමාන්න ප්‍රථමයෙන් සිරස් තල වෙතයි අවදහනය. වැඩි වැටුක් ඉල්ලා සෞක්‍යවෘතතිය සොමිතිද දහසයක්කු වැඩව වර්ජනයක වර්ජනය ඉතා සාධාරණයි වෛද රුක්ෂන් බෙල්ලන කියයි. ීාවට පත් ජනතාවගෙන් රජයටසාහ සෞඛ්‍යංශවලට චෝදනා. කැලනිතිස්ස පෞද්ගලික බලාකාරයක් අක්‍රිය කරයි. මැලට විදුලි පදධතින් මෙග ෝට් එකක් සිියතිහක හිමිවෙයි. කෘෂි රක්ෂණ මණ්ඩලේ සභහපති ඉල්ලා අස්වෙයි! දෝෂන අක්්‍රමිකතා වංචා හෙළිකිරීම ඉල්ලාවීමට හේතු වුණ. හෙටපු සබහපති සියතට කියයි. බී වග හානිවලට දෙන වන්දිය මදි. තේසාහ බඩ රංග ගොවී නුත්තු න්දදිිල්ලයි. සත ඊඒ කළ අනාවරණය අද පලදරයි වැඩිමිලට සිමින් තිවිකුණුවත් වැඩවරද. ොර් අර්බුදේ විසඳීමට පිලියම් රැසක් ආර්ථික විශ්ලේෂක ආචාර්ර නිසාන්දමල් පහදයි. ඉදිරි සති තීරාත්මකයි බෝෂට එන්නත කඩිනවිින් ලබාගන්න ප්‍රශ සච්ච වෛද්‍ය හේමන්ත හේරත් කියයි. කුමන ප්‍රහෙද අවත් රටේ සෞඛ්‍ය පාදතියට වියසන පාලනය කරන්න හැකියාව තියෙනවා සෞකැමති කෙහෙලිය කියයි. යි බෝන්ටෙක් සමාගමෙන් ොමිකරෝන් වෛරසයට එරහිව බෝස්ට එන්නතක්. ශිල්පවිිමානි දෙදහස් විසියක සම්මාන ප්‍රධානය ජනපති ප්‍රධානක් පෙන්. ඉන්දියෝඔවේ හැත්තෑතුන්න්නන ජනරජදිනය අගයි. ශ්‍රීලංකාවෙෙත් සැමරු මුත්සවයක්. පාසල්යාමට සිටි දැරිය සද්ධන්තයක් පොළොවේ ගසයි. දිවි බේරාගත් දැරියගේ බිහි සුනුවත්දැකීම. ත TV නිල විකාශන අයිතිය දරන්න ඔස්වලයානු තරග සචාරයට එක් වන ශ්‍රී ලංකාව විස්සයිවිස සංචයනම් කරයි.. දේශය පත්වතයි මුොලින්ම අවධානය. පරිකූරක වෛට්‍ය වෘතියවේදදින්ගේ ඒකා බද්ද බලමණ්ඩලය අද පෙරවරු හතේ සිට වැඩවර්චනයක් ආරම්භ කලා ඒ බස්නාහිර පලාතේ සියලුම රෝහල් කේන්ත්‍ර කනගරිමින්. දිනදායක් තුළ සයිය එල්ලීම්වලට විසදුම් ලැබුණේ නැත්නම්. වරවාරි මස මොලසිට, අකන්ඩ වැඩවර්‍නයකට යාමට කටයුතු කරන බව, ෘතිය සමිති නියජතීන් පවසන්නේ. සෞඛ්‍ය ෘතියවේදීන්ගේ විදවත් සගමයෝ අද පෙරවර තේ සිට එක් දින වැඩවර්ජනයක් ආරම්භ කලා. ඒ වැටප් විෂමතාව උසස්වීම් නොලබ මැතුලු ඉල්ලීම් හතක් මුල්ර ගනිමින්. මෙම වර්ජනය බස්නාහිර පලාති රහල් කේන්ත්‍රකර ගනිමින් පැවැත්ව අතර ඒ හෙට පෙරවරු හත දක්වා පැයි විසි හතරක කාලයක් ක්‍රාත්මකයි. හෙතු සේවාාව පරිපූරක සේවාව සහ අතුරුබෛති සේභාව ඒකාබද්ද ෘතිය සමති දහසයක් මෙම වර්ජනයට එක්ව සිටිනවා. මහජන සෞ්‍ය සේවාවද මෙම වර්න ක ්‍ර ාමාර් ක් සිට. අත පවල් සෞකිනිල ධාරන්ද ඊට සහය දක්වාතිබෙනවා. මෙම වර්ෂන ක්‍රියමාගය ක්‍රලාත්මක වෝද, කොළඹ ජාතික රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදිීසිතු කරන අයිරුදක් නොට ලබුණ. ජාතික රෝහලේ බාහිර ෝගී අන්ශේ සහ. ඇතම්සායන කටයුතු තරමක් ප්‍රමාත වූ බවටයි පමි ටි ජනතාව චෝතනා කළේ. අරිද ඒගනේ ලන්නකමේ අහලතාවට පත්තින්න මිනිස. ඕකතම කිය ද නතිීමට පිච මෙම රස්ට ආඩවයකටමයි වන් හදිිස්ස ඩ්ු මෙම ඉන්නකට මැර මයි පෝඩ ම ලංකායි හැටට පොඩි හත්ගේ ඔපේෂ කටයි තමනය දබෝ දෙක දු සාමස් නෑ අපි වගමයි අපකාාවට පත්සේට මේකගේ ආලත් ප්‍රශනයක් කන්නේ ග. ඒ ඒ කාලතන් යා්ඩු ආපු දතියන අපි දුක්කිදෙන කරන්නෑ බොඩන්නක් නෑ වර්නය කරන්න ඇටි මක සාධාන්න කෙන්න්න ප එමිතු නිකන් කරන්න ෑනේ හැම දේදව පෝළුම ටවෙල්ලදී ල අපිට. මේ මොනාද මේ රජය කරන්න අපිට හැම දකින්ම අපිට පා ඒ මිනිසුන් සාධාන්නය කරන අප ප මේේ වගේ අසාධාන්නය පෙන්න්නේ . මිුතරය වර්චනී නිරතු සෞඛ්‍ය සේවකින් අද උද්ගෝෂණයක නිරත වුණා. ල පෞරුෂක් ඇව කලින් හිතගෙනන්න මුදල්ලමතිතු මටත් අප කියනවා ජනාතිපත්තු මට ති කියනවා මේ වෙලාවේ රටේ බොහෝ ප්‍රතිපත්ති නැතිකරාගේ වැටු ප්‍රතිපත්තියක් නැතිකරොත් ඒක අවුරුදු ගණනාවකට හදන්න බැරි ප්‍රතිපත්තියක් වෙනවා වගේම මේ රටේ රාජ්‍ය සේවාාව වගේම සමස්ත සේවාවන් කඩාාවටවා සෞක්‍යමතයන්ේ දිකට යන ගනිමින් තියෙනවා ආ්ඩුවත් දිකටම ඇන ගනිමින් තියෙන ගරුගේ ප්‍රශ්නමි න්න ගුවරු බරපත මහන්සයක් ගත්ත සටන්රා ගුුවරුගේ විශෂමතාව ඉවත් කර. එක හොඳයි ගෝටාවේ රාජ පක්ෂ මහතය. ලෑස්තිෙන්න්න පෙබරවාරි හත්වනි ට අකන්ඩ වැඩවර්ධනයකට මුණ දෙන්න. රජය විසින් නොයකුත් නීති නැති නී ගෙනමින් රටපුර නොකුත් සංීිත් සදක්න පවත්වමින් IIPල් මච් පවත්වමින් බාල් නටමින් නොයකුද්දේ කමින් ඉන්න අතර තුර සෞඛ්‍යමාර්ගෝ දේශ කඩ කරමින් රටතුළ වැඩිම කරදරකාරය වන පිරිසට වැට පෙඩිකර තිෙනවා ඒක පුර්වාාදර්ශයක් කර ගෙන මරණය අතින් අරගෙන හෙද පරිපුර කතුරයිද සියලම දෙෙන පාරට ඇවිල්ලන්න මෙමත ඉන්න බෝදන කොවි වසංගතය පැවති සමේදි පාරක් නත්තන් දෙපාරක් කෝවි් අසාධන. ජයවලුන් මේ සියලු දෙනනා මෙැන් දැවිල්ල ඉන්න මේ වැටු පර්බුදේ සඳාගනීම සඳහා. රචී වයිතින් ලෙධාරන්ගේ සංසදේ ස භහපති වෛ්‍ය රුක්ෂාන් බෙල්ලෙන මහතා ප්‍රකාශ කළේ මෙම වර්ජනය ඉතා අසාධාරණ බවයි. මේක මහා අමුතුම. මේ ෘතිීය සමිති තවදුරට සාර්ථක නොවන ෘතිය සමිති බවට පත් වෙලා තිය දැඩ්ඩි වර්ජන රැලි ඇති කිරීමේ උත්සාහයත් තියෙන මාසකට සෑරයක් මේක විලා සිතා වැඩවර්ජනය කියන්නේ කම්කරන්ට යිති ෘර්තිකයන් වඩවර්ජනය කරන්නේ විපක්ෂයටත් කියන්න ඕනේ ආ්ඩුවටත් කියන්න ඕේ සෞඛ්‍ය ශෂේස්ත්‍රය තුළ දේශපාලින්න එක වැඩවර්ෂ. ඇතිකිරීමේ ප්‍රවාහය දැන් අතර කළ යුතුයි කියලා. මෙසිියලුඋ වර්ජන හමුවේ පිටාවට පත්වන්නේ රටේ අහිංසක ජනතාව මිස පාලකින් නොව. රෝහල්වල පෝලිමේ ඉඳලා කට්ටකාලා පොතේ තියන බෙහෙට්ටික අරගෙනයන්න සෞඛ ඇමතිවරාවත් නිලතාරින්වත් කවුරුත් එන්න හැ. ඒ බෙහෙත්්ටිකෙන් ීත් එන්න වෙර දරන්නේ අහිංසක රෝකී ජනතාව විතරයි. බලතාරීන්ගේ ඉල්ලන්න්න ඕනදේ අහිංසක රෝගීන් පලිහක් කරගෙන ලබාගන්න හදනයක කෙතරම් සාතාාරණද කියලා වෘතිය සම්තිනයෝජිතීන්ගේෙන් ඇසිිය යුතුයි.. කැලින්තිස බලාගාරයේ පෞද්ගලික බලාගාරයක් නඩත්තු කටයුතක් සඳහා මේ වන විටක්‍රිය කරතිබෙනවා. ඒහතුවෙන් මෙැරට්ට ජාතික විදුලිබල පද්ධතියට අහිමි වන විදුලි ධහර්ථාව මෙගවොට් එකසිඇති හකං. ඒෙ ත්තුන් දැවිතල්හ ඩිසල් ලබීම හේතුවෙන් අද සහ හෙට දිනතුන් විදුලිය කැපීම අවශ්‍යතාවයක් නැති බව විදුි බ මණ්ඩලේ පවසනවා. මෙෑ අතර විදුි බල මන්ඩලේට අවශ්‍ය ඉන්දන රිජව ආනායනයකිරීමට කැබිනට් මන්ඩලේට යෝජනාවක් ඉදිරි පත්වේ තිබෙනවා. එමයෝචනාව තුළින් එන්ඩියාවට විදුලි බිල සහ විදුලි පාලනේතීරණයකිරීමට හැකි වන බවටයි විෘතයේ සමිති චෝදනා කරන්නේ. අද සහ හෙට දිනත් හ විදුලිය කපන්නේ නැති බව විදුලිබල මණ්ඩලේ පසනවා. ඒ විදුලි බල ම්ඩලයටට අවශ්‍ය දෙවිතෙල් සහ ඩීසල් ලබාදීමට කනියතෙල් නීතිගත සංස්ථාව එකඟවීමත් සමඟයි. මෙ අතුර කැලනිතිස්ස බලාගාරයේ ඇති ඩීසල් තවත්දින දෙකට විදුලිියඋත්පාධනයට ප්‍රමාණවත් බව විදුලිබල මන්්ඩලේ ප්‍රකාශ කළ. මෙෙලස ඩීසර් ලැබියඇති පසුබිමක කැලැනිතිස්ස බලාාරයේ පෞද්ගලික විදුලි ලාගාරයක් වන සෝජීත්ස් බලාගාරය නත්තු කටයුත්තකට අක්්‍රිය කරතිබෙනවා. එම බලාගාරය මගවෝඩ්EC හැටක දරිතාවයකෙන් යුක්ත වනාතර මැවස්ථාවේදම බලාගාරය නිෂ්ානය කරන්නේ මගවෝඩ් එකසිියත්තිහක ප්‍රමාණයක් හතුවෙන් රට ජාතික විදුලි ලපද්තියට අහිමි වන මගවොඩ් ගන එකසිියතිහයක් පමණවවා මැවස්ථාවේ මෙරට විදුලි බලාගාරවලින් උත්පාදනය කරන සමස්ත මෙගවොඩ් ගණන මෙගෝොඩ් දෙදස් හයිසියක් පමණවනාතර උපරිම ල්ලම සහිත කාලසසිීමාවේදී පරිවෝජනයට අවශ්‍ය විදුලි හරිතාව මෙගවෝඩ්දස් හයිසිියදයක් පමණවනවා. සෝජිත්් බලාගාරය හිමවීම හේතුෙන් මගවඩ් . පහලවක වෙනසක් ඔපරිමෙල්ලුම සහිත කාලසිමාවේදී ඇති වන බව වෙදුල ඉංජිනේරුවන් පවසනවා. එම සමස්ත දහරිතාවය සපයාදීමට නොහැකිවීම හේතුෙන් ඇතැම්ස්ථානවල සුළුකප්පාදුවීම් සිදුුවිය හැකි බවයි ඔවුන් පවසන්නේ මෙ අතර මෙලෙස විදුලි බලාගාරයක් අක්‍රිය කිරීමට මේ‍යවස්ථාවේදී ඉඩදිය නොහැකි බව, මාජනෝපයෝගිතක් කොමිසම පවසනවා එමෙන්ම එම කොමිසම අද කැලනිිතිස්ස බලාගාරයේ ඇති සෝජීත්ස් බලාගාරේ නිරීක්ෂණයක ද එක්වීතිබෙනවා නොචෝල විදුි බලාගාරේදම මෙගවොත්. සිේක කොටසක් මැට ජෝතික විදුලි බල පපද්ධතියට අහිමි වී අදට මාසයකටත් වැඩ, නොච්චෝලේ විදුලි බලාගාරය යතාතත්ත්වයට පත්කරන බව පැසුවද, ඊට තවත් දවස්කිහිපයක් ගතවන බව විදුලිබල මණඩලේ ප්‍රකාශ කලා ජලාශවල ජමට්ටම්ද සීග්‍රේන් පහලයා මහමුවේ ජල විදුලි බලාගාරවලත් ජනනය කළ හැකි විදුලි හරිතාාවයන් සීමවෙමින් පවතිනවා. අප්‍රල් සේ වැසි ලබෙන කාලසීමමාව වනතෙක්, ජලය සීමමා සහිතව විදුළි උත්පාධන සඳහායෝදා ගත්තේ නැනම්, ඉදිරේදී පානිය ජල අරබුද වලටද මුහොනදීමට ජොනතාවට සිදුවනවා. මෙ අතුර සපුගස්කාන්ද තෙල් පිරිපහදුවේ මෙහුම් කටයුතු ආරම්භ කිරීමට තවත්දින කිහිපයක් ගතවන බව බලශක්ති්‍යයාමාත්‍යංශය ප්‍රකාශ කරති වෙනවා. යන්ුව එලමෙන තිස් වනදා දක්වා පිරිපහදුව ආරම්භ කිරීම කල්ියනුවති බවයි එමමාත්‍යංශයේ වැඩිදුරටත් පවසන්නේ විදුලිබ මන්්ඩලට ෙල්ලබද මහමුවේ පැනැගු ගටලු මුල්රගනිමින් පසුගේදා කැබිනට් මන්ඩලේදී යෝජනාවලයක් කිදිරිපත් වනා. යනුව විදුලිබල මන්්ඩලේට අවශ්‍ය ඉදන රජුවම ආණයිනය කිරීම එම යෝජනාාවලියේ ඇතුළත් යෝජනාවලිය ඉදිරිත් කලේ බැසිල් රජ ක් ාතවරයායි ඒට ගම්මම් පිළ ඇමතිවරයාගේත එකඟතාව හිමිව තිබෙනවා. මෙ අතරේම යෝජනාව ඉන්දියාවට මෙට විදුලි බිල්ල සහ දුලි බලය තීරණය කිරීම යෝජනාවක් බව වෘතිය සමිති චෝදනා කරනවා. දැම් පිළිපාදුව පටන්ගණ්ඩයනකොට සීට සියක්ෙන් හදන්න පුළුවන් ගමතිෙදේ ඉන්දියාවේ කඩිනම විතුලි බලන් ලෙට තෙල්ග්ඩ අනුවකො එන ියසුන් අනුව අපි සල්ලි නොදුන්න ෙල්ලනවති නවාන් චෙල්ිගැව තුළම්මකක්දව රට අඳරනමේ රතම නවතිනවා රටම්ම ඉන්දයා යයටතත් පිදිතයක් කිරීමේ ගියසුමකට යන් නයපදන පෙන්න්නල. අපේ රටේ බල්ල සක්තියම ඉන්දියාවට යනු. විතුලෙ බිල අනිවාරෙන් වැඩි වෙනවා. තෙල් ගෙන්වීමේ බලය තියන්නේ සංස්තාවට සංස්තාව විදුර ෙ න ද බ ැවන් ඉන්දාව ොම පන්සියක අතමා රුවක් න ර ද . ිකි මකක්දවෙෙන් තෙල් විදියඳ පාලනය ඉන්දියාව මතට පැරන්නේ. දැනටමත් එල්ෙෙන්ජි බලාගාරය ඇමෙරිකාට ඕනනි විදියට පානයෙන්න්න ියුසුම් ගලතති. තුර අපපේ බලශක්තිය තමයි ඉන්දියාවටසා ඇමරිකාවට මේ විදිහට ඔවන්ට අශ්‍යවිදයට පාලනෙ කරන තැන් දල්ලුවයි. මෙ අතර ඒ දින විදුලිබල මණ්ඩලේට පත්තුූ නවසාමාන්‍ය අධිකාරීවරයා අදදින සියදුහුරේ වැඩ ආරම්භ කලා. නවසාමාන්‍ය අධිකාරීවරයා ලෙස පත්වූයේ ආචාරය රොහන්තා බේසේ කර මහතයි. අපි දැන් ඉන්න ප්‍රයිසිස් සිටුවේෂන් එක අපි ධනාත්මකව බලමු අපිට කොහොමද අණ්ඩ විදුලි බලවයක් ලබා දෙන්න පුළු. අපි සෑහම උත්සාහැම ගන්නවා අපි විශේෂයෙන්ම බලශක්ති ආරක්ෂාකරන්න ඕන සංරක්ෂණ කරණ්ඩඕනි කන්සර් කණ්ඩෝනේ අපි පෞච්ච කන්න විදුලි ඒ අපේ මේ අස්ථාවේ මූලික වගකීමක් පෙනවා කියලා මම ජනතාවකින් ඉල්න්නනවා. මෙඇතරම විදුලි බලමණ්ඩලේ සභහපතිරයා ලෙස කටයුතු කළ MMC ෆෝඩි නැඩෝ මහතා අද සියදුහරෙන් ඉල්ලා අස්වීතිබෙනවා. වගාහානි සඳහා රජය ලබාදන වන්දිමුදල ප්‍රමාණවත් නෑ කියලා ගොවීන් පවසනවා. මීට එරහිෙව අද උද්ගෝෂණ සහ උපවාස සම්විිධානය කර තිබුණා. මෙ අතරේ ගොවිචන රක්ෂණ මණඩලී සමහපති නීතිච්ඥ පේම චන්ද්‍රෑපා මහතා ඉල්ස්වී තිබෙනවා. දූරෙන් අස්වීමට හේතුව දූෂණ වංචා හෙළිකිරීම හේතුවෙන් එල්ල විින්තිබූ බලපෑම් බවයි ඔහු සියතට පැමසුවේ. බික පහොරින් වග කල්ල හනිුනොත් වන්දි දෙනම කියලා කෘෂිකර්ම අමාත්‍ය මහිදදානන්ද කිව්වා. ඒ තීට වෙන් කරලා තියන මුදල රුපියල් මියන හතලස්දාහක්. එහෙත් මේ දෙදන වන්දි මුදල ප්‍රමාණවත් නෑ කියලා. පරක්ම සමුද්‍ර ව්‍යාරයේ ඒකා බද්ධ සංවිධානය ගොවීන් පවසනවා ඒ මයිද ඇමතුම කියනවා මිිය හ කරල ගවියන් වන්දි එක හ ගහන්න ක රග බල්ලුව ාරක වැට ර පන බි කියලා ගවිය ොගිය ල ගො හම ග ක ියට. තරක් නෙයි අනිත් සෑම බෝග වගවන් සඳහද ගොවින්ට වන්දි දෙන්න කියලා. රජයට බලකරමින් අද ඇඹිලිපිටිය නගරේ විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වුණනා. ෙවන්ඩ ඕන හ ල ී ලාපේ ගොවී කඩ උපවාසයක් ආරභ කල්ලා. පවාසට අදට දින දෙකක්. ොඩ ෝග වගර ඉරග ඩ රන ගො යා වනකට අසන්න ලා තියෙනවා ද ලබා නොදන න රන්ති ප සයක් ක්වා මේ පවාසේ ී ර ික්. tiene que latino ප්‍ර මාසේ වෙනකොට හ ුපියල් දෙසය පනක් තුන්සිියක් ප්‍රමාණකටයවා කිලව එක රපියල් අටසිියත් දහත් ප්‍රමාණය අමම කිල එක රුපියල් දහක් එදාදේය කතර්‍රමාණයක් පහර නොලැබීම නිසා ඇතිවෙච්ච පලවිපාක මේ නිරධානින්ට පතවන්නතුව දෙසපාලතිනය වරද භාරගත යුතු. මේ ත්වය රපදල තත්වකට ඇදබැටනවා පහර සයකර ලංකාවට මාර්ත මාසයනවට ගැල්ල දුන්න ැත්තන් යල් කන්න ෙ. රට ඇවලා තින අබුධකාර තත්වයට පිලියම් හැතිියයට පිටරටින් සහල්ගෙන්නීම හපංගම නෙවේඒ අස්ථාව රටගෙන ගැනීමට. එකම විකල්පය අපිවාමු ටනගුඇනි වැඩ සහන නවා ආරකින් රටම වෙලාගන්න විදර ක කියයාත්ම කළ යුතුයනවා. වී ගවින්ට වන්දි දෙන්න සූදානම් වන විටම මේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලේ සබහපති සියදූරෙන් ඉල්ලාසුන අයත්තනය තුළ දෂණ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් සිදුවන බවත්. මිට එරෙහිවීම නිසා සියදූරයෙන් ඉවත්වීම සිදූ බවත් නීතිීඥ, ප්‍රේම චන්ද්‍ර ඈප මහතා සියත්තට ප්‍රකාශ කලා. අ තනේ තුළ සිද්ධවෙන්න ඌූලියමය වංචා. පරිපාදනමය දෝෂය ඒව මට නිවැරදි කරගන්න ැරූරිය. ඒක ඒ පරම්ම. ට හිල්ලා ම ම දවත් ම් ුන්න මගේ මේේෙත කිෙීම ලිපිකුණවා. එන්න නැ තත් ෙත්ත දේ ක ක්‍රමන් കල සදානක අස දිිලස් ව හම සරන් පාග. ඒය දන්න පරිපානන්න ඒක වෙන්න ති නමුත් හෙම කරන්න පුළුවන්ක මටන අයතන පධනය අයතන ලිපිුුණු ඉන්න ෑ කියන්න යත තිලා මගේ අත පස් පලාතින විද ෂ සම්බන්ගෙන් തොරතු വර්තා. ඒතින් ඒවා පගේ අත පෙල්ල එන්න මේ කත්් කියය තත් මනසන ඉන්නන්නේක ගැටලුවක් වුණ ඒකනිසාමට විරුද්ධෝ කච්චේ පෙළගහෙන්න්නත් ගත්ත. ආයයිතන්නේ සීවක මණ්ඩලය මෙහෙම පොළබා ගත්ති තරජනීරල. මගේ කොදාාකාරම දැන්. අප්‍රිල් මාසය වෙනකම් බැස්ස නෑ කියලා කාල්ගුණ වි්‍යාත්නීෙන් පුරෝකතනය කරනවා රටේ පවතින විදුලි අර්භුධියත් එක්ක මීළඟකන්නේයට අශ්‍ය ජලය ප්‍රමාණවත්ද පවතිරවාධ කියන සැකය දැන් ගොවීන්ට තියනවා. එහෙත් මේ ගැන සැකතියාගන්න එපා කියලා බාරිමාර්ගමාතය චමල් රාජපක්ෂ මහතා පවසනවා. අපි කරන්නේ ජල කළමනා කරන අපි ඒ ඔක්කො බලතමයි ජලය නිදහස් කරන්නේ විජුලියට ගොවිතැනට අපි ප්‍රමුතයද ම් ගොවිතනට තුක්කාර විදියට පතර නිහස් කරන්න ත්න වතුර රඳවාගෙන ඉන්න. මන ප්‍රෙද පමිියද රටේ සෞඛ්‍ය පදතියට ඕනෑම වියසනයක් පාලනය කරගැනීමේ හැකියාව ඇති බව සෞඛක්‍ය මතෙක හෙළිය රමුක්වැැල්ල මහතා පවසනවා. ඒ සෞකඛ මත්තංශය පැවති විශේෂසාකච්ඡාවකදී. ඉදිරි සතිී තීරණනාත්මක බැවින් බුස්ට එන්නත ලබාගැනීම අනිවාරය බව විසිත්ඥ වෛද හේමන්ත හීරත් මහතා පවසනවා. දැන් කොවි් පිළබඳ සවිස්ත්‍රවාර්ථාව. මෙරට දෛනික කොවිD ආසාதிතින්ගේ සංඛ්‍යාව දිනன் දින වැடிවෙමින් පවතිනවා. මෙවන විට දෛනිකவு COොID ஆසාන් අටමව ඉක්මවා වාර්තාාවනවා. ජාති, බෝවන රෝග වි්‍යාතන හෙවත් IDH ரோෝහලට ඇතුළත් කෙරෙන ரோண ஆසාதிතින් ප්‍රමාණය இகளைයාම හේතුවෙන් එහි ரோகල් ධரிதாவேது ஒපரிம மட்டමට ළங்கா ීතිබෙනවා. මේ අලුත්්‍රේදයත් සමඟ ලෝකයේ තියන සංකැල්ලය ගැන බලපු හාම අපට පෙලක්කලලාඩ් අපත් සම්ක්‍රසි තිගැස්සීමකට ලක්කෙනවා එක සේවෙතත් අපේ විශ්වාසයක් තියෙනවා අපිට කවරු මොනදයකිීවත් අපේ සෞඛ්‍ය ේත්‍රයේ තාමත් ඕනෑම තත්වයකට මූුණ දෙන්න සූදානමින් සිටනුවයි කියනකම් බහොම පහැදිිව කියන්නට ඕනේ දුර්මන්ත යනවා වෙලක් කලාඩ අලුත් ප්‍රබේදය විදධ ආකාරය නිදිරිපත්ව වුවත් අප ඒක පාලනය කරගන්න බැරිත්වයකට මේ රටේ සෞඛ්‍ය ෂේත්‍රය කගඩාාවට කෙනෙ අපිසාතිකයක් නවා මෙත ඉන්නම මේ සියල දෙන. මේ සම්බන්ධව විසේ සත්ය සහතිකයක් දෙනවා. එහෙම තත්ත්වයක් මේරටේ ඇති නොවෙන්නට වග බලාගන්න අපිට හැකියාවක් විශ්වාසයක් ආත්ම විශ්වාසයක් හ, එවැනි පුරුණු වෙච්ච කැපවවෙච්ච කාර්යමන්න්නලයක් අපට සිදලුවේ කියෙන එක තාමත්ම ප්‍රසංසනීය ලෙස සිහිපත් කරන්නට අවශ්‍යය. සති සාපක් ෝ මේ සතිේ රෝුව ගත ෝක සංකව සියයට පනාහකිම දගන්ක වාර්තාාව වවා රෝගෙන්ගේ සියයට පණහක වැඩිවීමක් අපිට වාර්තා වෙලා නෑ. ඔොදේ රටේ හම්බෙන් ගන්නා අයගෙන් කරන ලද පරීක්ෂණවලින් කළොත් පමණයි අපිට සැබෑවටම තියෙන තත්ත්වය ගැන සැලකිල්ලට ගණඩවෙට රටේ විශාල පව සංඛ්‍යාවක් මේ මොතේත් එන්නට ලබා නොගෙන සිටිනෝ එවැනි අයක්. වහම එන්නත ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ අහරහා පමණයි අපිට මේ ඉදිරි සතික පේ තුළෝ ඔය තීරණාත්මක තත්වය කාලනය කර ගැනීමට අපිට හැකිවන්න. පවති කොවිට වසංගත ්‍යප්තිය හමේ වෝද ජනතාව තවමත්තු වගකින් විරහිතව හැසිරෙන අයිරු දක්නට ලබෙනවා. ජනතාව පොදුස්ථානපල මුක ආවරණ නැතිව සාමහිකව ඒකරශී වී සිටින්නේ කොවිට අධහනම ගැන කේසිතු තැකීමක් නැතිව. ඕොමිකරොන් වයිරස ප්‍රේදද මේ වලවිට රට තුළ ්‍යප්තවෙමින් පවතිනවා. මේ මෙොතර මගේ ප්‍රවාණ . ரத்த த்துழுு ஆசன பிரமானிய க்மவா மகியின் ரகனயான பஸ்ரதவல் ேரகிவு நீத்திியக்குரியாத்துமக ீம் அ சிட்டு சிதுபனவா. போலீசிய பவசන්නේ பஸ்ரத துல விியதுரன் சஹாய்க்கவரும் என்பு மகியின்ந்து சௌக்க பிலிவே அனுக்கமனே ரிீம பெளிபந்தவு அது சிட்டு அதிக்ஷனேட்டர் லக்க்கரணபவாாய். அமெக்ன் வசட்டஹவு நவு என்ன தக்கம் ஃபைசபயோன்ெக்ஸ் சமாககம சுயாகிතිனවා. නොතකා උපන්දිනසාදයක් පැවත්ව වූ බවට බ්‍රරිතා නැගමැති බොරිස් ජන්සන්ට චෝතනා එල්වී ති බෙනවා දැන් ලෝකොවිට් අත්වය. ව්‍යප්තිේ හේතුවෙන් රටපුරාම දැඩි සීමපානම ඇතිකාලයක උපන්දිනි සාධයක් පැවැත්වූ බවට අගමති බොරිස් ජොන්සන් හට ෝතනා එල්ලවී තිබෙනවා ඒ දෙදහස් විසිදක වර්ෂයේ ජඩි මස පවැති සිය උපන්දින සාදය සම්බන්ධයෙනුයි ලඩර්න් හි ඩවින් වදේ අගමතිකාරයාලේ මෙම සාධය පැවැත්වූ බවට එහි කාරම්ඩලේ පිළිගෙන ඇති බවයි විදේශ මාධ්‍යවාර්තා කරන්නේ ගෘහස්ත මාජ රැස්වීම් තහනම් කර තිබුණ කාලවක්වනුවක් තුළ පැවැත්වුණු මෙම සාධය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා පරීක්ෂණයක් පැවැත්වීම පොලසිේ ගත්තීරණය තමා සාදරීින් පිළිගන්න අබබවත් එය මහජනතාවට පැහැදිලිබාවෙන් ලබාදීමට උපකාරවනු ඇති බවයි අගමති බොරිස් ජොන්සන් මහතා පවසා ඇත්තේ. කේසේ වෙත් අගමති බොරිස් ජොන්සන් හට සිය දූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි, දේශපාලන පාර්ෂවකරුවන් ඉල්ලා සිටින්නේ. ො එන්නත බාගත්තේ නැතිවීම හැතුවෙන් අමරිකා එක්සත් ජනපදය බෝස්ටන් රෝහල පුද්ගලයකුට හදවත් බද්ධ කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා එම පුද්ගලයාගේ පියා පවසා ඇතේ එන්නත සියපුතුගේ මූල ධර්මවලට පට හැනි බවයි. ඕනෑම අවයවයක් බද්ධ කිරීමෙන් පසු. රෝගීන්ගේ ප්‍රතිශක්ති කරනය යම්තාක්දුරකට හෝ පහළ වැටන බවයි වෛදවරුන් පවසන්නේ. එසේම ඉන්ද්‍රීන්වල විශාලහිගයක් පවතින බවත් ශල්ල කර්මයින් පසු ජීවත්වීමට වඩා හොඳ අවස්ථාවක් ඇති අයට ඉද්‍රියන් ලබාදීම සිදුවන බවයි රෝහ. ල් බලධාරින් පවසන්නේ මෙම පුද්ගලයා හදවත්රෝගයකු වන අතර අවයව බද්ධ කිරීමට ලක්‍ෂයකට වැනි පිරිසක්, පොරොත්තු ලේකනවල සිටින පවයි විදේස් මාධ්‍යවාර්තා කරන්නේ. යිහ බයෝන්ටෙක් සමාගම ඕොමිකරෝන්ෛරෙසට එරෙහිව නොව එන්න තක්ෂවාගෙන තිබෙනවා මෙය භූතය මාත්‍රාවක් ලෙස ලබාගත හැකි අතර එන්නතෙහිසායිනික අත්හදා බැලිම් ආරම්භ කර තිබෙනවා. වයස අවුරුදු දහටත් පනස් පහත් අතර වයස්කණ්ඩවල නිරෝගී පුද්ගලින් එදදා හාහරසිය විසක් යොදාගෙන මෙම පරීක්ෂණය සිදුකර ඇති බවයිවාර්තා වන්නේ. එහිදී එන්නත මගින් ලබෙන ආරක්ෂාව එහි බලපෑම දරාගත හැකි මට්ටම සහ ප්‍රතිශක්ති කරනය ඇගීමට ලක්කර තිබෙනවා . මාත්‍රව වර්තමාන එන්නතර සමාඩ වන අර ඔමිකරෝන් වෛරසේ හේතුවෙන් ඇතිවිය හැකි දරුණු රෝගීතත්වවැන් සහ රෝහල් ගතවිම් පාලනයක ගත හැකි බවයි ටෙක්සස් විශ්වවිද්‍යාල පරක්ෂකෙන් පවසන්නේ. රටේ ආර්ථික ප්‍රශ්නය එක පාර්ශවයකට තනිව විසඳන්න බැහැ. පක්ෂපාට පැත්තකින් තියලා සැවම පොදු එකගතාවයකට පැමිණිය යුතුයි. එවගේම රටේ තියෙන ඩල ප්‍රශ්නය විසදන්න කලින් ොල්ල ටි පරිස්සම් කරගන්න කියලා ආචාරය නිශාන්ද මෙල් මහතා පවසනවා.. මේවන විට අපේ රට තියන්නේ ඉතාම බර්ර පතල ආර්ථික ගැටලුවක. දර්ශක හතකට අධික කාලයක් පුරා අපේ රට පාලනය කරපු සෑම පාලකයෙක්ම රට මහා නාය ගොඩක පැටලෙව්වා. සියලු දේශපාලච්චීෙන් මේට වගකිවයුතුයි දැ නැගිල්ල දිගුකරකර ඉන්න කාලයක් නැහැ. ඉතා ඉක්මනින් පියවරක් නොගත්වොත් බෝට්ටුව පිටින් අපි හැමෝම ගිලෙනවා. එනිසා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කිසිදු ජාති ආගම් පක්ෂ පාට පන්ති බෙහෙදයකින් තොරව අප අත්වැල් බැඳගතයුතුව තිබෙනවා. ඊය සියත ප්‍රධාන ප්‍රවෘතිවිකාශය තුළින් අපි පනිවිඩයක් දුන්නා සියලු දෙනාම එක්ව මේ ආර්ථික අර්බුදෙන් ගොඩයමු කියලා. ඉවගේම මේ දැන් රටේතියන ඩොර් ප්‍රශ්නයට විසඳුම් හොයන්න අපි මොනවද කරන්න ඕන. සිියත පෘති ද පිළිබඳවයිස්වා බැලුවේ. ඇතරම ජනතාවටත් විශාල පීදිිත තත්ත්වයක් ඇති වෙලාතියනවා. මේ තත්ත්වය විසද ගණඩනං. ඇතරම හිඟ විසද ගණ්ඩෝනි ඒකඇන්නේ ඩොලර් රටෙන් පිටත්වීම විශාල වශයෙන් නෑගේවීම තුළසිදුවනවා. ඒක යම්බිධියකට අත්ිටවගන රටේ ආර්ථිකයයි ජනතාවයි බේරගන්ඩ දැන් ඇත්තරම මෙතන ප්‍රතිපත්තිය තමයි මේ ඩොර් ඉන්ගය තුළ ඇතිවෙන වේදනාව, බෙදා ගැනීමේ ප්‍රතිපක්තිය. එකනෙ මේ වේදනාව රටේ ජනතාවටත් රටේ ආර්ථිකයටත් සීමිත නොකර ලංකාව නාහිමයක්න් සමඟ බෙදාගැනීම තමයි සාමාන්‍ය ක්‍රමය ලෝකයේ රටවල් මේ වගේ තත්ත්යකට එළමෙන වෙටදී. ඉතිං මහිිතන්නේ අද කෙටිකාලීනත් දිගුකාලීනත් විසදුම තමයි මේ අරබුද්ධය නිර්මාණය වෙන සාධකය වෙන්නේ ඩොර් හිඟය. අඩුකර ගැනීමට එහිගේ අඩුකර ගැනීමට වේදනාව බේර ගැනීම ඒහන්නේ නාහිමියන්ටත් කියනවා ටකක් කල්දන්ඩ ගෙවන කොටස අපි නවත ප්‍රතිසා සංශෝධනයක් කරගෙන හිමින් හිමින් ගෙවන්ඩ ක්‍රමයක් හදා ගමු එතකොට රටත් ආර්ථිකයක් ජනතාවත් මීට වඩා හොඳ තත්වකට ගේඩ ලංකාවට හැකි වෙනවා. අඩක් භාවිතා කළ ගෑස්සිලින්ඩර සම්බන්ධයෙන් ජනතාව දැනුවත්කිරීමේ නිවේදන අද සිට පුවත්පත්වල පලකිරීම ආරම්භ කළ පව පාරිපෝකික අධිකාරිය පවසනවා. එමෙන්ම හෙට සිට විද්‍යුත් මා්‍යස්සේද එම දැනුවත්කිරීම සිදු වන බවයි එම අධිකාරිය වැඩිදුටත් ප්‍රකාශ කලේ. ඒ ගෑස්පිපිරීම් වලට එරහිව ගුණුකරතිබූපෙත් සම අභ්‍යචචනාදීකරණය අද යළි විභාකයටගත් අවසාවේදී. ට ගැස් ආශෘත පිපිරම් පර්තාාවී දැන් මාස හයකට හස කාලයක් ගතවීෙනවා ගැස් ලින්ඩ ආශ්ෘත පිපරම් සම්බන්ධෙන් පපතට පත්ව වූබින්දිදීට සාධරයක් ඉටු කරනලෙස ඉල්ලමින් නා නද කොඩිතුවකුම් හතා අධකරනයට මීට මාසත්තුන කටහිතදී පෙත්සමක් ඉදිරි පත් කලා. එම පෙත්සම කළඹ අභාචනාධ කරනය අද යළි විවාාගයටගත්තා. එහිදී අඩක් භාවිතා කළ ගෑස්ලින්දට සම්බන්ධෙන් ජනතාව දැනුවත් කරන පුවත් පත්නිේදන අද සිට පුවත් පත්වල පලකරඇති බවට පාරිපුකික සේවා අධිකාරය අ්‍යාච ක කර හ කර . කලා එසම මේ පිබඳව විදදුත්මාධදටදාලනි පේදෙන හෙට සිට පලකිරීමට පියவரගන්න බව. පරිප සේවා අධකාරය වෙනුවෙන් පෙනනිසිටි නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ් කරසිියා. මේ සපදෙන් කරුණු ැක්කූ නාගන්න කොිතුුවකම් හතා ප්‍රකාශ කළ අඩක් භාවිතා කල සහ. සැක සහිත ගෑසිලින්දර ஆපසු භාරගන්නලෙස අධකරණය මීට පෙරණියෝක කරතිබියදීත් ගෑ සමගம் එම නියෝගයඋල්ලඟනේළ බයි. පාරිபකිින් ලබාදන සිිින්ඩර ාර ගැනීම ඇතැම් නෝජතින් ප්‍රතික්ෂේප කරඇති බද ඔහු වැඩදුරටත් ප්‍රකාශ් කරසිියා.න. ත් පරිපපුග සේවා අධිකාරය වෙනුවෙන් පෙනිසිටි නීතිතඥවරයා ප්‍රකාශ කළ. එම සිිලින්දර සම්බන්ධින් අදාල ගෑ සමාගම් වැඩ පිළිවෙලක් සකරති බයි. ස්සේම යම් නෝචතකු ගැස්සිලිින්ඩ ාරගැරීම ප්‍රතික්ෂේප කලවිට ඒ බව පැමිණිලිකිරීමට දුරකතනාංයක් හන්තුන්වාද ඇති බයි ඔහු පැපසුවේ මෙහිදී කරුණු සලකාැලූ විනිසු රුවන් ප්‍රනාාන්තු මහතා පෙන්වා දුන්නේ මේ පිළිබඳව ජනතාව දැනුවත්කිරීම පුළල් වැඩ පිළිවෙක් ්‍රත්ම කළ යුතු බයි. එයන් යි පරිපුගක් සේවා අධිකාරය හෙට සිට විදත්මා දෙහරහා මේ සම්බන්ධ නිවේදන පලකිරීම පියවරගන්නාබබ ප්‍රකාශ් කරසිටියේ. පசුව පෙත්சම லி සலக்காබැලීම පෙබරවාරි ஆටමண்ட සිදු කිීමට அதிகக்கරණය நியම කலாம். අර්ද වශයෙන් භාවිතාக்கනලද දෝෂ සහිත සහ සැක සහිත ගෑස් ලින්න්ண்டර ஆ පසුව ාරදීමට කැමති පරිබෝගින් සඳහා පරිභෝගි කටේතු අධකාරෙන් දැනුම්තිීමක් සිදු කරතිබෙනවා ඒ අන්ුව L. බරගනු ලබන ගෑස්සිலிින්ண்டරවල ඉතිරිව ඇති ගෑස් ප්‍රමාமானණය වත් பන් වෙலந்த பலமிල தනුව ගණනே කර එක වடினாக்கම නව ගසිலிண்டය மிති ගැනීමේද. அடுக்க යුතු බවට அද ෑ ගම්බෙත උප දිස්ද ඇතිබාවව පරිබුගෙ කටේතු අධකාරය මෙම නිවේතනය තක් පාති බෙනවා. එම කටේතුවලද ගැස් ෙදාහරින්න නියෝචතන් ගැස් සිලින්ඩර අපසු භරගැනීම ප්‍රතික්ෂප කරන්නේ නම් ඒ පිළි පදවවා පරිබුගි කටේතු අධිකාරය දැනුවත් කිරීම සඳහා දිවන්නනපුා දිස්්‍රේක ආවරනය වන පරිදි තනංක හඳුන්වාදී තිබෙනවා. මෙ අතර පසුගිය රජේ සමේ විගනයෙන් ඉවත්වීමට ලිට්‍රව සමාගම ශ්‍රෂ්්‍රාධිරනය නඩු පැවරූ බවත් එම නඩුව සඳහා එම සමාගම රුපය ලක්ෂ දෙසියක මුදලක්වැය කරැති බවත් හිටපු කෝප් කමටු සභහපති පාර්ලිමින්තුමන්ත්‍රී චරිත හේරත් මහතා ප්‍රකාශ කලා ඒ කොළොඹප පැවිතිශ්‍රලංකා විගන සේවා සංගම, හැට තුන්වන වාර්ෂික මහස්සම් මේලනයට එක් වවවස්ථාවේදී. රජ අද නමයක්තින ව්‍යාපාරය විගෙනකාාධිපතිවරයාගේ විගනයේ නිවත්වෙන්නට පොච්චර උත්සාහ කලාද කියනන. ඒ සඳහා ශේෂ්ාලි කරනේ නඩු දැම් සාවියට ගිහිල්ල සමාගම රජී විගනනයට යටත්වෙන්න නෑ කියලා තර්ථ කරලා ඒකට සමාගමී මුදල්ගලින් ලක්ස දෙසිල්ියයක් පිතර වියදන් කරලා අද දිිප්‍ර සමාගමේ තියන ගැටුමට මේ රජයේ විගණනයට රෙවීමේ උත්සාහය සම්බන්ධ තාවයක්තිේ නොද නැද්ද කියලා අමදාන්නේ නෑ නමුත් රජී ප්‍රධානීන්ගේ අවධානයට වසන් වෙලා මේ ප්‍රශ්නය ගලියට එන්නම මිදියන විශසක් පිසිියකා ආයතනයට දරණ්ඩ වෙලාතියෙන. වැඩිමිට සිෙන්න්ති අලි කරණ වලදුන්ට එරහිව, ීතිය ක්‍රියාත්මි කරන බව රාජා මාත්‍යය ඉන්දිික අනුරුද්ධ මහතා පවසනවා. එමෙන්ම ඔවුගේ බලපත්‍රද අහොස්සි කළයුතු බවයි පරාචාමාත්‍යවරයා වැඩිදිරට පැවසුවේ. සමහර ප්‍රදේශවල වැඩිමිලට සි අලවිකරන බවට වන තොරතුරු සියත ප්‍රධහන ප්‍රෘති විකාශ සේ අප ඊඒ වාර්තා කලා. රට තුළ සිමින්න්ති හිංගයක් පවතින මොතක සමහර ප්‍රදේශවල සිමෙන්න්ති වැඩි මිලට අලිවි කරන බවට වන තුොතුරු. අප යේ සියත ප්‍රදහන ප්‍රෘති විකාශය ඔසේ වාර්තා කලා රුපියල් එදහස් දෙෙසේ හැත්තෑ පහක් වන සිමෙන්න්ති කොට්ටයක් රපියල් එදහස්හයි සියකට අලවි කරන බවටයි අනවරණය වුණ. එම පෘතිය විකාශය කර පැය කිහිපයක් ගත වන විට ්‍රාජ්චමාතය ඉන්දික අුරුදධ මහතා සහ පරිභෝගික් කටයුතු අධිකාරයේ නිලධාරන් සිමින්ති නිෂ්පානය කරන ආයතන වලට අයත් කර්මාන්තකරවන් සහ සිමන්ති ආනයක. 31ුවන් සාකච්ඡාවක් පවත්වාතිබෙනවා ඒ වැඩිමිලට සිමින්ති අලවි කිරීම වැලක්වීමට සහ, වෙළඳ පලි පවතින සිමින්න්තිහිගේට විසිදුම් ලබාදීමේ අර්මුණින්. එහිද ්‍රජ්චමමාත්‍ය ඉන්දික අන්ුෘුදධමහතා ප්‍රකාශකර ඇත්තේ වෙළඳපල තුළ සිමින්න්තිහිංගයක් නිර්මාණය කරමින් වැඩිමිලට සිමෙන්න්ති අලවිකර, ජනතාවගේ මුදල් මංකුල්ල කන ජාවාරම් කරන්ටෙරහිව, නීතිමය පියවර ගැනීමට කටයුතු කළයුතු බවයි එමෙන්ම ඔන්ගේ බලපත්‍ර අහෝසි කළයුතු බවද මෙම සාකච්ඡාාවේදී බ්‍රාජචමාතිවරයා ප්‍රකාශ කලා. දෙදෙහස් විසිේ එකක ශිල්ප අභිමාණී ජනාධපති හස්තකර්මාත සම්මානුල්ල ජනතිපති කෝට ්‍යරජ පච්ච මතාගේ ප්‍රධනත්වයෙන් පවැත්ුණ. ඒ කොළඹ සිරිම වූ බන්ටාරණයක සමත්‍රන සහ, ප්‍රදර්ශන මධ්‍යස්ථනයේදී. ේශීය හස්කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ඨ නිර්මාණ, ජාතිකමටමෙන් ඇගීම ශිල්පාබිමානී දෙදසුවිසියක ජනාතිපති හස්තකර්මාන්ත සම්මානුල්ල ඊයේ පැවැත්වනා. ඒ ජනාධපති ගොටාබේ රාජපක්ෂ මහතාගේ ප්‍රධානවෙන් සිරිමාවෝ පන්ඨාරණයක සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මත्यස්ථානේදී. වාර්ෂිකෝ පැවැත්වෙන මෙම සම්මානුලලට මැතියඇමතිවරුන් අමාත්‍යංශ ලකම්බරුන් ඇතුළු පිරිසක් එක් පසිටියා කොයිත් දහන මේ වසංගතය ාවට පස්සේ තුන්වෙනි ලෝකයේ පේවැනි වෙනත් රටවල් වැැක්සින් කරනයට ප්‍රමාණවත් අදාානයක් යොමුණකොට තිබියදී ලක දියුණයි සම්මත රටවල් හා කරට කරයමින් ඒ වැක්සින් කරනය මොනතරම් වියදමක් දරාහෝ මේටේ රටවසියාගේ ජීවිතතා රක්ෂාවෙනෙන් කිරීමට කියරණ ගත්තු නිසා අදාපට පුළුවන්වෙලා තියෙනවා වසංගත තරජනය තිබුණ වනත්යට මුහුණ දෙමින් ඒ ස්වභාවික වෙළඳ පොල් ්‍රමාණුකූලව නිර්මාණ. ග මේ නිර්මාණකරන්ටේ සුභවි බැලඳපොළ නැතුව පවතින්න බෑ සංචාර්ක ව්‍යාපාරය නොපවතින ටගමයාෑගේ නිර්මාණ ඉහ මිට මිදී ගන්න කෙනෙක් නොගහැන රට බංකොලොත්වීමේ අවධහනමකට පත්වී ඇති. බවට සියලු සමීක්ෂණ වාර්තා මගින් තහවරු වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ජනහමුවකට එක්වෙමින්. රට විකරණ ප්‍රතිපතියක් තමන්ලඟ නැති බව විපක්ෂනායක සජි ප්‍රේමදාස මහතා මෙ අතර පවසනවා. ඒ කොළඹ නවනකරශාලාබී පැවැති සමගි සේවක සංගමේ පළමු සම්වත්සර උල්ල අමතමින් මේ කෝවිච් සමේ. ලෝකේඉන්න පෝසත්ම දහ දෙෙන. තමන්ගේ මූලිය සම්පත දෙගුණ කරගන තියෙන. ොලර් බිලියන හත්සියේ දලා ඩොලර් ්‍රිලියන එකයි දසම පහද. එකළ ගනහදල කියනවා එක තප්පරයකට ඒ අයගේ වත්කම ඒ අයගේ සම්පත වර්ධනය වනාාලු ඇමරිකානු ඩොර් පාලොස්දක්. අපේ රටේ වැඩිම වත්කන්ති වෙන හපුද්ගලින් සහ ආයතර මේ කෝවිත් සමේ හිටියන වැඩි පෝසත් වන නමුත් සාමාන්‍ය ජනතාවට මොක දෙෙලාද ගැස් ප පුරණ යුගගේ දීර පහොරකෑන් පපුරණ යුග මට ඉඩ සිද්දවෙලා තිබෙනවා දදරුවන් වෙනුවෙන් කිරිපිටි පෝලිමේ ඉන්දන පෝලි සීනි පෝලිමද හාල් පෝලිමද පරිප්පු පෝලි ඒ අමතරව අන්දකාරය සිටියම් එකලාකටන දවසර පැයක් අපපනො තවත්වෙලා කියනඒක පෑ හතරයිල්ල ඒක නොනෑ ප්‍රශ්නයන් නෑ තව දවස්කීපයකට විදුලි අක්ඩව ලැබෙනවල් මේ ඔක්කොමස්සේ ඔබ සිලු දෙෙන දැකන්නට ඕන වත් මහා භයංකාර දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි. මේරටේ ඉතිහාසේ කිසිම දවසක සිදුන උන් ආකාරයට මුදල් ලච්චු ගහන්. ලෝකයේ හැම සමීක්ෂණයකින්ම කියනවා. අපේ රට බංකොලොත්වීම ප්‍රවණතාවකට යොම් වෙලා තිබෙන. මේ වගේ තත්ත්වයක් තුළ මේ රට අවශ්‍යයි විප්ලවීය පරිවර්තනාත්මක යුගයක්. තම පානය කැටතේ ැරට අමාත දුර හා මාත්‍යංශසන් කැව් විසි පහකට සීමකරන බව ජතතා විභක්ති පිරුණේ නායක පලමින්ට බංක්‍රේන්ර කුමා දිසානායක මතා පවසනවා. හමසක් ෙස ට දේශපාලන විය්හම වෙනස්වේ තු බවද ඔහු පෙන්වාදෙනවා. ඒ සඳ හබුන විද්‍යාත්මක වැඩ පිළිවෙල තමන් ඇතුළු. ජාතික ජනපනවේගේ සතුබන බවයි ඒ සේත පOCේ විකාශය ව ටර්නනින් පොන්ට් වැඩටහනටක් පෙමින් එමහතා වැඩිදුරට ප්‍රකාශ කළේ. ඔබ විසින් නිදිරිපත් කරන ඔබවිසින් නම් කරනවා කැිනට මන්නලයක්. මේ බොෝදනා හැඳුන්වා මේ චායා කැබිනැට මන්ඩලයා. ඇතරම ගත්තතුොත් ප්‍රධාන වශයෙන් අපේ රට විධමත් පාලිකට අපි ගෙනවනම්. පළමුකොටම අප මේ අමාත්‍යංශ විෂයන් බෙදීම විද්‍යාත්ම ක්‍රමීදිකට සිිදිවීත. මයිතන ගටාබේ රජ පක්ෂමාත්තමය බලයටට පත්ට පසුවන්ගේ අනවස්ථා ගනාව. සංසෝදන්ට භාජන කොට තිබෙනවා අමාත දුර වෙනස් කොට තිබෙනවා අමාත දුර නම් නස්කොට තිබෙනු විකාරයක් කවෙලා තිබෙනවා. එක් එක් අය සතුට කර ගැනීම සඳහා ලොකු අමාත්‍යන්සද දන වැඩින් සතුට කරන්න පොඩි අමාත්‍යන්සැදන එක කැපල්ලකට මේ වගේ ත්වකට පත්තී තිබෙනට. එනිසා පිසැල්ලම කිව් අපේ රටේ උපරිම අමාත්‍ය දූර විසි පහයි, නියෝජ් ජමාත්‍ය දූර විසි පහයි අමාත්‍යන්සත් විසි පහයි ඔබ. වැට පැන්න කියල මට හිතනවා මොකද පලත් සබහ මැතිවරනේ පලාත්පාලන මැතිරන හොරුවරන්ගිහිල්ලගේ මැතිරයක් නෑ තව ජතික මතිවරණයක් එන්න තවුරදු තුනක්වත් අඩුමශෙන් කාලය ගත වෙනවා. අපි අබිමකුවේ ඉන්න කණඩයමට විශාල මූල්්‍යය බලයක් තිබෙන. ඒවගින් විශාල මාධ්‍ය බලයකුත් තිබෙන. ඒවගේින් විසාල රාජ්‍ය බලය කොවුන් සතුෝ තිබෙනවා. එන අපේ සතුරා අපි අවතක්ෂේරු කරන ගත යුතු මේ වෙලාවේ කළ යුතුවම තියෙනදේ ජනාධපතිවර ඉවත් කිරීමද ග්‍රම අතිවයාය ඉවත්කිරීමද ආණ්ඩු පෙල්ලයක් මේ මෙතනනි ද පුද්ගලන්ගේ වෙනස්වීමට මිල ුත්තර කම් වි කිය. අපි හමුව තිබෙන් මේ දීර්ගකාලයක් අනුගමනය කරමට දේශපාලනී. මේක අතිස්සේ මඩ ගොහොරවා අප්‍රසන්න තැන අපේ රටගන්තුව පිළිකුලින් බලන තැන වංචාව දූෂනය මජරකම අවනීති පිරනු තැන එසමේ දේශපාලනය වෙනස් කරන්න. හබ කියන කොතනද හම වෙනැෙන් න්නව කො ලක එක් දශාල. දේ ාල මනන ේත දේපාල පලගනෙන් පිඳ ජනාධපතිය විර්ශන කොමිෂණ සභාව කැදීමට අනුව අනුර කුමාර දිසානායක මහතාද උදඇස්සන එම කොමිස මහමට පමණ සක්ෂි ලාදුන්න. මාහිතන්නේ එකම සිද්ධිය අරඹයත් එම කොමිෂන් සභය වාර්තාව දීක්ෂණය කොට නිීක්ෂණ ඉදිරිපත්කිරීම සඳහා තවත් ජනාධිපති කමිසද හ පිහිටෝපු. ඉතිහාසේ පළමු අවස්ථාව. ඒනිසා මෙහි අරමුණ තිබෙන්නේ කෙසයෝ හබාගන ගොස් දූසිතයන්. දූෂනය යදනු අය ආරක්ෂා කරම එම පරීක්ෂණ මෙහෙපු නිලධාරනු ඒවමනවිෙනම් කටයතුකර දේශාන ක්‍රියාදරනු මර්ධනය කිරීම ගෝටබ රජ පක්ෂ මාතමයාගේ සිතැගේ ටිකරගැනීම සදාධරන ප්‍රත් නැත්තමයි මේ තුළ තිබන්. විදු පරක්ෂණ අඇතන කුම්කට ැඳෙව්වා මෙම දූෂය කරලද මහජනදේපල යළි මහජනයටට පවාාදීමට මාහජන දෙප ොෝට පොකටිකන ක්ැස් කරගන තින චවරන්ට දන්වල් ලබදීම සදාකරන අරගයයට නැතර ැති ව ජනාදිප ේරම්ග තු. රජියේ සින් පාලිමීන්තුවේ ඉදිරිපත් කළ ඇති බඩ් හා සේවා පනත්කෙටුම් පතට එරෙහිව සමකි ජන්පලවේගේ අද ශේෂ්ඨ අධිකරනයට පෙත්සමක් ඉදිරිපත් කලා. ඒ එම පක්ෂේ මහලේකම් පාලමින්තුමන්්‍රී රංජිත් මධතුම ප්ා මතා විසින්. මහි ගුත්තරකරුවන් ලෙස නේතිපතිවරයානම් කරතිබෙනවා. පෙත් සම්කාර රජි මත්තුම්මන්ඩර්මතා කියයාසිටින්නේ යෝජිත පනත් කෙටුම් පතේ අන්තර්ගත ඇතැම් වගන්තිව වලින් දේශ ආදයන් දෙපර්මන්වේ බලතල හා පාර්ලිමෙන්න්තුව සතු මෝල්ලිය බලතල කපදුවක් සිදුවන බවයි එෙන්ම අදාල පනත් කෙටුම් පත තුලින් විශෂ හර අමාත්්‍යවරයාට අස මිත බලය පැරීීමක්සිදුව වටත් පෙත්සම්ර චෝතනා කරනවා. එබවි අදාල පත් කටුම් පතේ අන්ර්ගත වගන්ති දහත්තුනක් මුළු මින්ම ආනුක්‍රම විවස්ථාවට පටහැනිියයි පෙන්වා දෙදෙන පෙත්සම්කරු ඒවා සම්මකිරීමට. අවශ්‍යනම් පර්ලිමේන්තය තුනෙ දෙක බහුතර චන්දයින් සම්මත කර ඒවා ජනමත විචාණයකින් ද අනු මත විය යුතු බවට තිදුවක් ලබාදන ලෙසට පෙත්සමෙන්ට වැඩිදුරොටත් ඉල් අතිෙනවා.ල්ල බදු පන්නත අනුව ඒ බදුමුදල් සියල්ල න්නේ මුදල් ඇමතිවරයා යටතේ තියෙන ගනුමට තොර මේ ගිෙනුම පාලය කරන්නේ බැසිල්ලාජ පක්ස මුදල් ඇමැතුවා. පාර්ලමේන්තවට පාලනයක්ක් නෑමතන මේනටේ ජනතාවගේ බදුමුදල් මුදල් ඇමතිට බැසිල්රාජ පක්ෂ මාත්මයට ඕන දිට විය හිහදන් කරන්න. වගේ මේට බදු සහන දෙන්න බදු එකතු කරන්න යාගේ ගිනුමට සල්ි වැටෙන්න්න කටයුතු කරන මේ එකකට අපි විරුද්වාද අධිකරණයට වා මේකැනුත් කරන්නන්නේ මේගොල්ල තමන්ට ඕන විදිහර ජනතාවගේ බදුමුදල් වියදාන් කරන්න පරිහරණය කරන්න සහලට හොරගං කරන්න මේක නීතිය වෙනස් කරලා වෙනම ගිනුමකට දාගන්න තම මේ හදන්නේ. එන්ඩියාවේ හැත්තෑ තුන්වන ජනරජදිනය අදර යදීතිබෙනවා. යනුව දිල්ලියේ රාජපාත්හිදී එම සමරු මුත්සවය පැවැතුනා. ඒ ඉන්දිය අග්‍රාමාතය නරඉදුර මෝදිි මහතාගේ ප්‍රදනත්තයෙන්. මෙහි සැමරු මුත්සවයක් අද කොළම ඉන්දිය අනු මහකොම සාරිස්කාරයාලයේ දී පවැවුණ. ලංකාව ඉදිය මහොුම රිස් කාර්යාලේද අද ඉදිය හැතැතුම් වෙන ජන රජදිනය සමරණු ලබවා ඒ පවතින වසංගත තත්ත්වය හමුවේ ඉතා චාමාකාරයටයි ඉන්දිය මහකුමසාරිස් ගෝපල් බගලේ මහතාගේ ප්‍රදහනත්වෙන් මෙම උත්සවේ ඉන්දිය මහකුමසාරිස් කාරයාලයේදී අද දින පැවැත්වුණ ඉන්දිය සාමසාධක හමුාවේ මියගේ විරුවන්ට උපහර දැක්වීමක්ද මෙහිදී සිදනා මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාතරිවාදක ක්ඩයි මද එක්ුණා පසල් දරදරියන්තය විචිත්‍රවත් නර්ථනාග ඉදිරිපත් කරමින් මෙම අවස්ථාව වර්ණවත් කලා මෙ අතර ඉන්දිය අගමැතින් අරෙන්ද්‍ර මෝදිමහතාගේ ප්‍රධානත්වයෙන් දිල්ලේ රාජ් පප්ති හැත්ත තුම්මර ජන රජුදිිනයෝ ඉතා උත්කර්ශවත් ලෙස සමරණු ලබවා ජමකනමන අධිනායකජය පරතභගවිතාතා ඇමුතේ ගම ේක්කවත් ප්‍රදශයේදී පාසල්ලයාමට සූදානම්භ සිටිසිසුවියක වනාලි ප්‍රහාරයෙකට ලක්ව තිබෙනවා. කෙසේ වෙතතුන් එම වනාලි ප්‍රහරීෙන් පසල් සිසුවිය සළතුවල්ලබායිති බවයි, අප වර්තාකරු ප්‍රකාශ කලේ. මිස් කැටුම අදඒකතියනෙන ප්‍රශ්නයක් නේ වෙයි. රැයක් දවාලක් නැතිව වනාලි ගම් වදින නිසා ජොනතාවන්නේඒ ජීවිතයක්ත් මරණයත් අතර සටනකයි දුක්විඳලා මහන්සිවෙලා හරි හම්බ කරගත්තදේ පළ පවා. වනාලීින් විනාශ කරන්නේ ජනතාවට කර කියාගන්න කිසි දෙයක් ඉතිරි නොකරමින්. අද පෙරවරුවේ තවත් කණ ගඩදායක සිදුවීමක් වර්තාාවනේ තබත් ේගම තෙක්කවත්ත ප්‍රදේශවයෙන් පසල්ලයාම සඳහා සූදානම සිටිස්සසුියකට වනාලියකු පහරදීතිබෙනවා එම සිසු වියව හොඩේ නොසව විසිකර පෑ. ගීමට උත්සාහකිරීමේදී ඇය බේරගැනීමට මව සහමිත්තනය සමත්ව ඇති බවයි වාර්තාාවන්නේ වානාලි ප්‍රහේතු අල්ලබූ දැිය ැබපුත්තේග ප්‍රදශය රෝහලට ඇතුළත්කිරීමට ප්‍රදේශවාසයෙන් කටයුතු කරතිබෙන පවාස්කෝලන් ලස්ලන් හිටියද හය හමරිවිතර වඕුණ ෙදරමයි අන්න හැද යද එක පාරටම අලියයාවමූනට මන හම්බුණ එක පාර්ටම මේ නොඩවැලෙන් අල් ගත්ත අල්ලගෙන විහික්ක තන කොළගොල්ලටඌ විහික් කලා ගී අයියටට පසමන් නැකිට් ඇද කියල බලන්න ජය පාරක්කාවා ඇවිල්ලා දෙපාරක් පා ගන්න හැදවාය අම්ම කෑගහවහයිෙන් ඊට පසේ අම්ම හයිෙන් කෑගහට පසතා පාරක්ට පස්සේ අර නැන්දලාගේ වත්තෙන් ගිය. මෙ මේ හරියට විතරාය ඇවිින් අයා පව්‍යා පියර්යාගාවට ගියා මැරණච්චමන්නය කියලා ගීල්ල කෙල්ල වැටල්සෙන් අඳළ ගත්තා අනේ අදත් හොන්දයි අයටත් පින් චිත්ත වෙනවාගේ අපි බේරපු එක. ේ අපි නම් එන්න ජැමනෑ කෙල්ල තමයි දෙ යනෙ කෙල්ල නං අම්ම ජීවත්වෙන්නේ නෑ කියලා . පනලයා ගල්විහාර රක්ෂතයට පලවා හැරිමටයි අමුුත්තේගම වනජීවී නිලධාරෙන් කටයුතු කරඇත්තේ. දැන් ක්‍රේඩා පුවත් වෙතා යවදහනය. සියතTVවී නිල විකාශ නයිට්‍යය දරන ඕස්ශ්‍රේියාව සමඟ පැවැත්වෙන පන්ඳවාර විශස තනගාවලිය ශ්‍රලංකා සංචිතය අද නම් කලා. දසුන් ශාකයේ නායකත්තෙන් යුතු එම සංචිතයට ක්‍රේඩකයින් විසි දෙනකු ඇතුළන්. නවවසරයේ පළමු තරග සංචාරයට සහභාගේවීමට ශ්‍රලංකා කණඩායම සූදානමින් සිටිනවා. ඒ ප්‍රබල ඕස්ට්‍රලයාම සමක. තරග පහකින් සමන්විත විස්ස විස තරඟලිය උනුසුම ක්‍රකට් ්‍රේක්ෂකින්ට යළත් සමිපකිරීමට මෙවර ඇඩිල විිකාශක ලෙස කටයුතු කරන සියතTVවී අපට හැකියාව ලැබුණු බව සතුටින් දන්වා සිටිනවා. මෙොතර ඕஸ்ස්ට්‍රලියයානු තරග සංචාරයට සහභාගේ වන ශ්‍රලංකා කණඩායම අද නම් කලා. ඒසඳහා ක්‍රීඩා අමාතෙක් නමල් රජපක්ෂමහතාගේ අනුමැතිය හිමවීතිබෙන සංචිතේයට ප්‍රීඩකින් විසිතෙනකූ ඇතුළත්. නාකත්වය හිමිවැත්තේ දසුංශාලකට වන අතර උපනායකත්වයට චරිත් අසලංක පත්කර තිබීම විශේෂත්වයක්. සංචිතයට ඇතුළත් සෙසු ක්‍රඩකින් මෙසේ. අවිිෂක ප්‍රණාන්දු පැතුම් නිස්සංක දනෂක ගුණතිලක, කුසල් බෙන්ඩිස් දිේශ්චන්තිමල් ාමික කරවාාරත්ත ජනිතලියනගේ කමීිය විශාර රමිෂ් බෙන්ඩිස් වනිතු හසරංග ලහිරු කොමාර නලුවන් තුශාර, දෂ්මන්ත චමීර බිනුර ප්‍රනාාන්තු මහිෂ තීක්ෂණ ජෙෆ්්‍රී වැඩස, ප්‍රවීන් ජයවි ක්‍රම සහ. ශිරන් පනාන්තු ශ්‍රලක ස්ට්‍රියයානු තරග සංචාරයේද ශ්‍රලංකා කණ්ඩෑමේ පුහුණු කර ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කරතිබෙනවා මේ පි විටල් රුමේෂ ්‍රත්මයික මහතා කරෝන ආසාධනී වීසිටින බැවින් පලමු තරගින් අතුරබයි ඕහ ශ්‍රලංකාක කන්ඩෑයම සංක එක්වීමට නියමිත බඇත්තේ විස්සයි විස ලෝකෂූරීන් එපනගේ මෙම උද්වේක කරවෝ පන්දවාර විසයි විස තරගාවලිය ලබන පෙබරවාරී එකොළස් සනදා ආරම්භවීමට නියවිතයි. එදින සිට තරගාවලිය සිය ලූම තරග සචීව ලෙස ඔබ විතගනීමට ඕ ්‍රලයානු ්‍රී ලකා පන්තුවාර්ය විසයි විස රගා වලියේ දිින විකාශික වන සියතTV අප සූදානම්. එම පුව ඇැතුළු තවත් දෙෙස් විෙස් ආර්ථික සහ ක්‍රේඩා ොරතුරු සඳහාපි විසන්න www.seටෝටල්කේ අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමුවෙමු ප්‍රා්රී නවයිතිස් පහට ඔබට සුබ සඳෑවා.